අන්න්‍යෝන්‍ය ප්‍රත්තිය මුල්කොන් එකනෙකට මදක් දුරකොට තබා අක්කොන් එකිනෙකට හේත්තුකොට නැගිටුවා තබනලද දඩුතුන නොපෙරලී සිටීමට ඕනෝල්ට උපකාරවන්නාක්මෙන් ඒකා බද්ධව උපදනා රූපාරූප ධර්මරාශීන්හි ඕනෝන්ට උපකාර වන ස්වභාවයක් ඇත්තේය. අන්‍යෝ්‍ය ප්‍රත්තේ යනු ඕනෝන්ට උපකාරවන්නා වූ ඒ රූපාරූප ධර්මයෝය. අන්‍යෝ්‍ය වශයෙන් උපකාරවීමය හෙවත් ඕනෝන්ට උපකාරවීමය යනු තමා අනික් ධර්මයකට උපකාරවෙමින් ඒ තමා උපකාරවන ධර්මයෙන් තමාටත් උපකාර ලැබීමය, එය අනුන්ට උපකාරවීමය අනුන්ගෙන් උපකාර ලැබීමය යන ඔවුන්ගේ වශයෙන් ශක්ති දෙකක් සේපෙනෙන නමුත් ශක්ති දෙකක් නොවේ එය එකම ශක්තියක් බව ඉහතක ත්‍රීදණ්ඩෝ පොමාවෙන් තේරුම් ගතහැකිය එකනෙකට හේත්තුවී තිබෙන දඩුතුනෙහි එක් දන්්ඩක ඉතිරි දෙකට බරවීම නොමැති එකමகி්‍රயாவ இத்திරි தண்டு දෙකට උපக்காரවීමது ஏ தண்டுதக்கின் தமா உපக்கார ගැනීමதவை. எෙන්ம எක් உපதுனா அரூக்க ධර්மபிின்ந்தයක එක් ධර්மයක් විසින් කරන இතිරි ධර්மையான் வலந்த ගැනීම, ஏ ධර්மைයන්ගේ இப்பදීමට හා පැවැත්මට උපக்காரවීමது, සමාගේ ඉපදීමට හා පැවැත්මට උපකාර ගැනීමද වේ. අරූපධර්මරාශ්ීන් හා උපදනා චිත්තජරූප ඒ අරූප ධර්මයන් නිසා ඒවා හා එකවරම උප දෙෙන්නේ වී නමුත් චිත්ත චෛතසිකයන්ගේ චිත්තජරූපයන් වැළඳගන්නාස භාවයක් නැති නිසා චිත්තචෛතසිකයෝ චිත්තජරූපයන්ට සහජාත ශක්තියෙන් ප්‍රත්්‍යය වෙති. අන්‍යෝ්‍ය ශක්තියෙන් ප්‍රත්්‍යය නොවෙති. අන්‍යෝ්‍ය වශයෙන් ප්‍රත්‍ය වන ධර්මයෝ ඒ ධර්මයන්ට සහජාත වශයෙන් ද ප්‍රත්‍ය වෙති. සහජාත වශයෙන් ප්‍රත්්‍ය වන ධර්ම සියල්ලම ඒ ඒ ධර්මයනට අන්‍යෝ්‍ය වශයෙන් ප්‍රත්‍යය නොවේ. සහජාත අන්‍යෝ්‍ය ශක්තිීන් දෙකේ වෙනස තේරුම් ගත හැකිවීමට හතක අන්‍යෝර්්‍ය ප්‍රත්තිශක්තිය මැනවීම් තේරුම් ගත යුතුය මෙය තරමක් ගැඹුරු කරුණෙකි. අන්‍යම්්‍ය පච්චයෝ යන මෙහි අන්්‍ය යනු සර්වනාම ශබ්දයක් බැවින් විග්‍රහ නොකළ යුතුය. එය අපාධානපේක්ෂක ශබ්දයකි මෙහි ඇති අන්‍ය ශබ්ද දෙකින් එකකින් ප්‍රත්‍යයෝත් පන්නේෙන් අන්‍යූ ප්‍රත්‍යගතයුතුය ඉතිරි අ්‍ය ශක්්දයෙන් ප්‍රත්තිෙන් අූ ප්‍රතියෝත් පන්නය ගතයුතුය අාචාච අාචමෝ දවන්ද සමාස විග්‍රහයි. අඥා වියයුතු තැන පදදක අතරට සඳික්‍රමයෙන් මකාර්යයක් පැමිණීමෙන් අ්‍යම්‍ය කියාවේ. මෙහි අන්‍යම්්‍ය යනුවෙන් කියවෙන්නේ ප්‍රත්‍ය ප්‍රත්තියෝත් පන්න දෙකය. අ්‍යම්්‍යෝච සෝ පච්චයෝ චාති අ්‍යම්‍ය පච්චයෝ යනාදීන් පෙරකීනයින් පච්ච යන්න හා යොදාවිග්‍රහ කරනෝ. මේ අන්‍යෝර්්‍ය ප්‍රත්්‍යයෙහි ප්‍රතයෝත් පන්න දෙකම ප්‍රත්‍යදවෙයි ප්‍රත්තිෝත් පන්නද වේ. අට නිශ්්‍රය පත්ය. කණදාසි ආදිය චිත්‍රරූපාදයේ පිහිටීමට උපකාරවන්නාක් මෙෙන් පිහිටීමට තැනක් ලැබීතු ධර්මයනට පිහිටීමට ස්ථාන වන ධර්මය නිශ්්‍රය ප්‍රත්තියයි. එය සහජාත නිශ්්‍රය, පුරේජාත නිශ්්‍රය වශයෙන් දෙවදෑරුම් වේ. තමා හා එක්ව උපදනාධර්මයකට පිහිටීමට උපකාරවන ධර්මය, සහජාත නිශ්්‍රය ප්‍ර්‍යයයි. තමාගෙන් පසුව ඇතිවන ධර්මයක පිහිටීමට උපකාරවන පූර්වේහි හටගත් ධර්මය ේජාත නිශ්්‍රය ප්‍රත්තියයි. රටාවයයි කියනු ලබන වියමෙන් හටගන්නා චිත්‍රයේ පිහිටීමට උපකාරවන පැදුරමෙන් සහජාත නිශ්්‍රය ප්‍රත්්‍ය දතයුතුය. පැදුර ඇතිවන්නේ ද චිත්‍රය ඇතිවන්නේ ද වමණ. එකවර ඇතිවන්නාව වූ ඒ දෙකින් පැදුර චිත්‍රයට නිශ්‍රය හෙවත් පිහිටීමට ස්ථානය වේ ඇතිවන චිත්‍ර රූපයන්ගේ පිහිටීමට උපකාරවන කරදාසිය මෙන් පුරේජාත නිශ්්‍රය ප්‍රත්‍ය දතයුතුය. චිත්ත චෛතසික රූපයන් අතර අනෙකක් නිශ්්‍රය කර නොගෙන උපදනා ධර්මයක් නැත. නිශ්්‍රයකින් තොරව ඉපදිය හැකි ශක්තියද්ද ඒවාට නැත. උපදනා වූ සකළ ධර්මයෝම සජා ශ ප්‍රත්තයේ ප්‍රත්්‍යයෝද පන්නයෝ වෙති. එබැවින් සහජාත නිශ්‍රය ප්‍රත්තයටද සහජාත ප්‍රත්්‍යයට මෙන්ම ප්‍රත්්‍යයානික ධර්මයෝ නැත්තේය නෙළුම් පත තමා මතුයෙහි වැටන දියබිඳුවලට තමා අල්ලා ගැනීමට නොදෙන්න්නක් මෙෙන් එක්ව උපදනාධර්මයන්ට තමාවැලඳ ගැනීමට ඉඩ නොදී වා තල්ලු කරහරින ස්වභාවයට ප්‍රතිපක්ෂ වූ වස්ත්‍රයහි ඇති සායමට තමන් වැලන ගැනීමට ඉඩ දෙන ස්වභාවය බඳුසවභාවයක් බොහෝ රූපාරූප ධර්මයන්හි ඇත්තේය එය නිශ්්‍රය ප්‍රත්්‍යශර්තියයි ඒ ශක්තිය ඇති නිසා එක්ව උපදනාචිත්තජායිත සිකයෝ ඕවුනොුන්ට නිශ්‍රය ප්‍රත්තියවෙති එක්ව උපදනා මහාභූතයෝද ඕනෝන්ට නිශ්්‍රය ප්‍රත්්‍යය වෙති මහාභූතයෝ උපාදායරූපයන්ටද නිශ්්‍රය ප්‍රත්්‍යයවෙති උපාදායරූපයන්හි ඕනෝන්ට නිශ්්‍රය වනසභාවය නැත සිත චිත්තජරූපයන්ටද නිශ්්‍රය ප්‍රත්්‍යවෙති එහෙත් චිත්තජරූපයෝ සිතර නිශ්්‍රය ප්‍රති නවෙති චිත්තජරූපයන්ගේ සිත නිශ්්‍රය කරගෙන පැවැත්ම ආලෝකයේ ප්‍රදීපය නිශ්්‍රය කරගෙන පැවැත්ම මෙෙන් දතයුතුය ඒ චිත්ත චෛතිසකයන් ඕනෝන්ට නිශ්්‍රයවී මෙහිදී ඕනෝන් ගිලගෙන නිශ්්‍රයවන ස්වභාවයට වෙනස් ස්වභාවයකි ප්‍රතිසන්ධිනාමස්කන්දයන් ඇති නෝනහොත් ප්‍රතිසන්ධි කර්මජරූපයෝ ඇති නොවෙති. ්‍රතිසධ කාර්මජරූපයන් ඇතිවන්නේ ප්‍රතිසන්ධිනා මස්කන්දයන්ගේ උපකාරයෙන් ඒවායේ එල්ලී ගෙනය එබැවින් ප්‍රතිසඳිනා මස්කන්දයෝද ප්‍රතිසන්ධි කාර්මජරූපයනට නිශ්්‍රය ප්‍රත්්‍යය වෙති. හර්දය වස්තුවෙන් අන්‍යෝ ප්‍රතිසධි කාර්මජරූපයෝ ප්‍රතිසධිනා මස්කන්දයට නිශ්්‍රය නොවෙති. ප්‍රතිසන්ධීකාලයේ, වස්ුව නාමස්කන්දයන්ටද නාමස්කන්දයෝහර දෙය වස්ුවටද නිශ්‍රයවති වස්තු පුරේජාත නිශ්‍රය ප්‍රත්තිය වස්තු ආරම්මන පුරේජාත නිශ්‍රය ප්‍රත්ථයයි පුරේජාත නිශ්‍රය ප්‍රත්තිය දෙවදරුම් වේ. පූර්වයහි ඉපිද පසුවවපද නාමස්කන්දයාන්ට නිශ්‍රේවන චක්ෂරාදී වස්තු සය වස්තු පුරේජාත නිශ්්‍රය ප්‍රතියයි. සමහර අවස්ථාවකදී තමාගේ නිශ්්‍රය වස්තුව අරමුණුකොටද සිත් උපදී. එසේ උපදනාසිත්තුවලට නිශ්‍රය වස්තුවය අරමුණය යන දෙක එකක්ම වේ. චක්ෂරාදී වස්තු පස අරමුණුකරමින් ඒ වස්තුූ නිශද ටගෙන සිත්න උපදී නිශ්්‍රය වස්තුවම අරමුණුකොට සිත් උපදුනයේ හර්දේ වස්තුව ඇසුරු කොටය එසේ උපදනාසිත්වලට අරමුණය නිශ්්‍රය යන දෙකම වන්නාවූ හරදේවස්තුරූපයට වස්තු ආරම්මන පුරේජාත නිශ්‍රය ප්‍රත්තිීයයි කියනු ලැබි ඒ තේරුම් ගැනීමට දෘෂ්කර වූ ආචාරය මතබේද ඇත්තාවූ ප්‍රත්තියකි. ඒ තේරුම් ගත හැකිවීමට චිත්තවීති ගැන මනාදැන මක්තිබිය යුතුය. චිත්තවීති ගැන දැු මනැති අයට ඒ තේරුම් ගත නොහැකිය. මරනාසන්න කාලයෙන් මොබ ප්‍රෞත්තිකාලේෙහි හර්දේවස්තුව ඇසුරු කොට උපදනාසිත්වලට ඒ සිතට පූර්වේහි උපන්සිතහා උපන් හර්දේවස්සුරු පේම නිශ්‍රයවන බවය චිත්තවීතියක උපදනා ජවනය ආවර්ජන චිත්තයට අනුව ආවර්ජනයෙන් ගන්නාලද අරමුණම ගනිමින් උපදනා බවය එක්වීතියක සිත්වල අරමුණු වස්තු වශයෙන් හා කාලවශයෙන්ද වෙනස් නොවිය යුතු බවය ආවර්ෂනයක් නැතිව ජවනය ඇති නොවන බවය යන මේ චිත්ත උත්පත්තිය පිළිබඳ වූ නීති සතර මෙහිදී සැලකිය යුතුය. තමාගේ නිශ්්‍රය වස්තුව අරමුණුකොට ආවර්ජන චිත්තයක් ඇතිවුවහොත්යට අරමුණුවිය යුත්තේ, බවංගූපච්චේද චිත්තය හා උපන් හර්දය වස්තුවය, ආවර්ජනයට අනතුරුව උපදනා ජවනයට නිශ්්‍රේවිය යුත්තේ ආවර්ෂනචිත්තයාගේ උත්පාදෙහි උපන් හර්දය වස්තුවය. ඉතින් ජවනය ආවර්ජනයට අනුව ආවර්ජන චිත්තයෙන් ගත් අරමුණ වූ බවංග උපච්චේදය හා උපන්හරදය වස්තුව අරමුණුකොට උපදීනම් ඒ ජවනය තමාගේ නිශ්්‍රය වස්තුව අරමුණු කරන්නාක් නොවේ. ඉදින් ජවනයක් තමාගේ නිශ්‍රය වස්තුව අරමුණුකොට උපදීනම් එය ආවර්ශ්නයෙන් ගන්නාලද අරම අ අරමුණුකොට ඉපදීමක් වේ. ආවර්ජනය නුගා ලද අනෙක් අරමුණක් ගෙන ජවනය ඉපදීම ඉහතකේ නියාමධර්මවලට විරුද්ධය ත් නයාමය පිළිබඳ වූ එහතකී නීතිවලට අනුව තමාගේ නිශ්්‍රය වස්තුව අරමුණුකරන චිත්තවීතියකට ඇතිවීමට ප්‍රකෘති කාලයෙහි අවකාශයක් නැත. මරනාසන්න කාලෙහි චුතිචිත්තයෙන් මොබ සතලොස්වන චිත්තයාගේ උත්පාධක්ෂණයෙන් පසු හර්දයවස්සුරූපයෝ නූපදිති මරණනාසන්න කාලයේ ඇතිවන සකල චිත්ත අන්ටම නිශ්්‍රය වස්තුව වන්නේ චුතිචිත්තයෙන් මොබ සතුලොස් වන චිත්තය හා උපන් හරදය වස්තුවය ඒ අවස්ථාවන් හිීදී සිතට නිශ්්‍රය වන වර්තමාන හරදය වස්සු රූපය අරමුණුකොට චිත්තවීතියක් ඇතිවොහුත් ඒ වීතියේ ආවර්ෂන ජවනසිියල්ලටම චුතිචිත්තෙන් සතලොස් වනචිත්තයාගේ උත්පාදෙහි උපන් හර්දේවස්සුරූපේම අරමුණද නිශ්්‍රය වස්තුවද වන්නේය. එබවින් ආචාර්වරයෝ වස්තුවාරම්මන පුරේජාත නිශ්්‍රය ප්‍රත්්‍ය වශයෙන් මරනාසන්න කාලෙහි වූ හර්දේවස්වුරූ පේම දැක්කූහ. යම් කිසිවකුට මරනාසන්න කාලයේදී හමාගේ හර්දේ වස්තුව අනිත්‍යාදී වශයෙන් මෙනෙහි කරන්නා වූ හෝ ඒට ඇලුම් කරන්නා වූහෝ එය ආත්ම වශයෙන් සලකන්නා වූ හෝ සිත් ඇතිවොහොත් ඒ සිත්වලට චුතිචිත්තයෙන් මොබ සතලොස් වනචිත්තය හා උපන් හර්දේවස්තුුව ආරම්මණයද වියහැකිය. නිශ්්‍රේද විය හැකිය. ඒ අවස්ථාවේදී ඒ සිත්වලට මරනාසන්න හරදය වස්තුව වස්තු ආරම්මන පුරේජාත නිශ්්‍රය ප්‍රත්්‍ය වේ. සමූහ ගන සන්තතිගන වශයෙන් ඕවුනෝන්ගෙන් වෙන් කරගැනීමට දෘෂ්කර වූ රූප් ධර්මයන් අතුරෙන් සියුම්රූපයක් වූ මේ හර්දේ වස්තුව මරණාසන්න කාලයේදීවෙන් කොට සිත්තට ගැනීම අති දෘෂ්කරය. එබන්දක් සිදුවෙතැයි සිතීමට ද දෂ්රය. සම්පූර්ණ වර්තමාන පංචස්කන්දේ හෝ රූපකය හෝ අනිත්‍යාදී වශයෙන් සලකන්නාාව වූ හෝ රූපකායට ඇලුම් කරන්නාවවූ හෝ ඒ ආත්ම වශයෙන් ගන්නාවූ හෝ සිත් මරනාසන්නේයේදී කලාතුරකින් ඇතිවන්නට බැරිකමක් නැත. ඒ අවස්ථාවේදී ඒ සිත්වලට නිශ්්‍රය වස්තුවද ඒ සිත්වලින් අරමුණු කරන රූපකයේ කොටසක් වීමෙන් ඒ සිත්වලද අරමුණුවන බැවින් ඒ වස්සුරූපය ආරම්මන පුරේජාත නිශ්්‍රය ප්‍රත්ති විය හැකිය පැරණියන් පට්ටානසන්නය සම්පාධනය කර තිබෙන්නේ වස්සු ආරම්මන පුරේජාත නිශය පත් මරණසන්න කාලයේදීම ලැබෙන සැටියට ගැනීමනි අප විසින්ද මේ පට්ඨානසන්නය යට අනුව කරනු ලැබේ ස්තු ආරම්මන පුරේජාත නිශ්්‍රය ප්‍රත්තිය ප්‍රකෘති කාලයේදී ලැබෙන බව කියන ආචාර්යවරයෝද වෙදී. ඔවුන්ගේ මතේ සැටියට ප්‍රකෘ්ති කාලයේදී වර්තමානහර්දේවස්වුරූපය අනිත්‍ය වශයෙන් හෝ දුක්ක වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ මිනිහි කිරීමේ දීද ඒට ඇලුම් කිරීමේදීද ඒ ආත්ම වශයෙන් සල කීමහිදීද වස්සු ආරම්මන පුරේජාත නිශ්්‍රය ප්‍රත්ති ලැබේ ප්‍රකෘතිකාලයේ උපදනාසිත්වල නිශ්්‍රය වස්තුූන් එකින් එකට වෙනස් බව ඒ ආචාර්වරයෝද පිළිගනිති. ආවර්ෂනයට අනුකූල නොවන ආවර්ජනයෙන් ගත් අරමුණ හැර අනත් අරමුණක් ගෙන ජවනය ඇති නොවන බවද ආවර්ජනයෙන් තොරව ජවනයක් ඇති නොවන බවද පිළිගනිති වර්තමාන හරදේ වස්තුව අරමුණුකොට ඇතිවන වීතිවල ජවනයන්ට ආවර්ජනයෙන් ගන්නා ලද වස්සරූපය නොගෙන තමාගේ නිශ්්‍රය වූ වස්සරූපය ගනිමින් ඇතිවීමට බාධාවක් නැතය ජවනයෙන් ගන්නා වස්සරූපය ආවර්ජනයෙන් ගත් වස්සරූපය නොවතුද වර්තමාන වස්සරූපය ගැනීම් වශයෙන් ඇතිවන බැවින් ඒ ජවනය ආවර්ෂනයට අනුකෝලයම ඇතිවන්නා කිය එසේ ඇතිවන ජවනය ආවර්ජනයෙන් තොරව ඇතිවන්නාක්ද නොවේය වර්තමාන වස්ුරූපත්වෙන් ආවර්ජනයෙන් ගත් වස්සුරූපයට සර්වාකාරයෙන් සමාන වස්සුරූපයක්ම ගන්නා බැවින් ආවර්ජන ජවනයන්ගේ අරමුණු වෙනස්වීමේ දෝෂේද එතැන්හි නොවේය යනු ප්‍රකෘති කාලයේ වස්ුවාරම්මන පුරේජාත නිශ්්‍රය ප්‍රත්තේ ලැබේයැයි ගන්නා ආචාර්වරයන්ගේ අදහසය. පච්චු පන්නේහි නිසීයතේති නිසයෝ කර්මසාධන විග්‍රහයි, පූර්ව සීධාතුව කෙරෙන්, ප්‍රත්‍යවවෘද්ධි හා අයාදේශ වීමෙන් නිස්සයෝයි සිද්ධයි ප්‍රත්‍යවොත් පන්නේයන් විසින් ආධාර කරගන්නා භූමයක් බඳු වූ ධර්මය නිස්සේනම්වේ. පච්චු පන්නේන සහජායතී ති සහජාතෝ කතෘු සාධන විග්‍රහයි සහ ශබ්ධය පූර්වකොට ඇති ජනධාතුව කෙරෙන් ත ප්‍රත්‍යව ධාත්වාක්ෂරය ලොප්ව සහජාතකයා සිද්ධ වේ. ප්‍රතයෝත් පන්නේ හා එක්කෝ උපදනාධර්මය සහජාත නමී. සහජාතෝච සෝ නිසයෝ ජාති සහජාතා නිසයෝ වසන්තිී චිත්තචෛතසිකා එත්තාතිී වත්තුූ අධිකරන සාධන විග්‍රහයි. වස ධාතුුව කරෙන් රත්තුූ ප්‍රප්්‍යව ධාත්වන්තය හා රකාරාර්රය ලොප් වූ වත්තු කියාවේ මෙහි චිත්තචෛතසිකයෝ වෙත් නුයි වත්තු නමී. ජතත් ාති වත්තුපුරේජාතත්තුුරජාතසෝ නිසයෝ ාති වත්තුරේජාත නිසයෝතං ආරම්මන ාති වතුවාරම්මනං රජාතං ආරම්මනං ාති වත්තාරම්මන රජාතං වත්තා රම්මන පුරේජාතංචසෝ නිස්සයෝ ජාති, වත්තාරම්මන පුරේජාත නිස්සයෝ පච්චය ශබ්දය හා උක්තානුසාරයෙන් යුදනු. නම උපනිශ්්‍රය ප්‍රත්‍යය චිත්ත ජෛතසිකය නැතිවීමට එක්වී යුතු වූ ලැබිය යුතු වූ අනේක ප්‍රත්‍ය ධර්මයන් නතුරෙන් ඒ චිත්ත චෛතසිකයන් ඇතිවීමට අතිශයෙන් උපකාර වූ බලවත් හේතුවට උපනිශ්‍රය ප්‍රත්්‍යයයි කියනු ලැබේ. ඒ කම්කරුවන්ට වැටුබ් දී ගෙයක් කරවන ගෙහිමියෙකු මෙෙන් දතියුතුයි. ගෙහිමියා ය කම්කරුවෝය යන සියල්ලෝම ගේ ඇති කරන්න ෝය එහෙත් කම්කරුවන්ගෙන් ඇතමෙක් නැතද ගේ තැනීම සිදුුවන්නේය. කම්කරුවන්ට වැටුබ දෙන කර්මාන්තයට ද්‍රව සපයන ගෙහිමියා නැතහොත් ගේ නොතනෙන්නේය. ගේ ඇතිවීමට ප්‍රධාන උපකාරකයා ගෙහිමියාය. කම්කරුව ගේ ඇතිවීමෙහි අප්‍රධාන හේතුය. චිත්ත චෛතිසිකයන් හටගැනීමට ඇත්තා වූ හේතු නතුරෙන් උපනිශ්වර ප්‍රත්තියෙන් අන්‍ය ප්‍රත්තයෝ ගේ තැන කම්කරුවන් මෙ දතයුත්තා හුය උපනිශ්්‍රය ප්‍රත්්‍යය ගෙහිමියාමෙන් දතයුතුය යම් කිසිවක උපනිශ්වයෙන් ඇතිවී යුතු චිත්ත චෛතසික ධර්මයෝ ඒ දේහි උපනිශ්්‍රය භාවය නොලදහොත් හේතු ආරම්මන ආදී අන්්‍ය ප්‍රත්්‍යයන් නිසා පමණක් නූපදිනාහ ඒතු ආදී ප්‍රත්්‍යයෝ උපනිශ්‍රය ප්‍රත්්‍යයාගේ සහයත්වය නොලැබ. ඒ ධර්ම එපදීමට සමත්නොවන්නාහ. මේ උපනිශ්‍රය ප්‍රත්්‍යය සාමාන්‍යන එකක් වුවද ප්‍රභේද වශයෙන් ආරම්මන උපර්නිශ්‍රය ප්‍රත්තිය අනනන්තර උපනිශ්‍රය පත්ය ප්‍රකෘති උපනිශ්‍රය ප්‍රත්්‍යයයි ත්‍රිවිද වෙයි. ලෝකයා විසින් උසස්කොට සලකනු ලබන ගරු කරනු ලබන අරමුණ ආරම්මන උපනිශ්්‍රය ප්‍රත්්‍යයි ආරම්මන උපනිශ්්‍රය ප්‍රත්ති වන ගරු කළයුතු අරමුණු නම් ආරම්මන අධිපති ප්‍රත්්‍ය වශයෙන් දැක්වූ ධර්මයෝමයි. ගරු කළයුතු ධර්මයෝ බොහෝ චිත්ත චෛතිසිකයන්ගේ උපත්තියට හේතුවෙයි. ඒවා ගරු කළයුතු බව පිළිබඳ දතියුතු කරුණු ආරම්මන අධිපති ප්‍රත්තිය විස්තරයේ දැක්විෙන රවලි සෑය ලෝකයා ගරු කරන වස්තුවකි එබැවින් ඒ දැකීමට හා යට වැදුම් පිදුම් කිරීමට බොහෝ ජනයා යති එසේ යන්නෙවුන් කෙරෙහි ඒ සඳහා උපදිනාචිත්ත චෛතසිකයෝ ඉතා බොහෝය රුවන්වවෙලි මහාසෑ සම්බන්ධයෙන් ඒ මනුෂ්‍යයන් තුළ ඇතිවන චිත්ත චෛතසිකයන් ඇතිබීමට තවත් බොහෝ ධර්ම ප්‍රත්්‍ය වන්නේ වී නමුත් රන්වලි මහාසෑ නැමැති ගරු කළයුතු වස්තුව නැතිනම් ඒ සිත් නපදි නූපදිනාහ. ගරු කළියුතු ආරම්මණයන් නිසා බොහෝසිත් උපදිනා හැටි රුවන්වෙලි මහා සෑ නිසා වන චිත චෛදිස්කයන්ගේ ඉපදීමමානුව තේරුම් ගතියුතුය. දන්දී සිිල්රෑක පෙහෙවස් වැස තවත් නොයෙක් පිංකම් කොට ඒවා ගරුකොට මෙිහි කිරීම් වශයෙන් උපදිනා කුසා සිත්වලටද ානලබා ධ්‍යානය ගරුකොට මෙනෙහිකිරීම් වශයෙන් උපදිනා කුසා සිත්වලටද තමතමන්ගේ ලෝකෝත්‍ර මාර්ගඵලයන් ගරුකොට මෙිහිකිරීම් වශයෙන් ශෛක්ෂයන්ට උපදිනා කුසල් සිත්වලටද කුසලේ ආරම්මන උපනිශ්්‍රය ප්‍ර්‍යවෙයි. ධනාදී පංකම් කොට ඒවා ගරුකොට තෘෂ්ණාවෙන් ආස්වාධනය කරන්නවුන්ගේද තෘෂ්ණසාගද සිතින් ඒවාට සතුටු වන්නවුන්ගේද ඒවාගෙන දෘෂ්ටි උපදවන්නඋුන්ගේ ද. ඒ අකුසල සිත්තුවලට කුසලය ආරම්මන උපනිශ්්‍රය ප්‍රත්්‍යවෙයි. රාගේ ගරුකොට ආස්වාධනය කරන්න උන්ටද රාගේ ගැන තෘෂ්ණ සහගත චිත්තයෙන් සතුරුුවන්න උන්ටද. රාගේ ගැන දිට්ටි උපදවන්න උන්ටද. ඒ ක්‍රියා සිදුකිරීම් වශයෙන් ඇතිවන අකුසල චිත්තයන්ට රාග සංඛ්‍යාත අකුසලය ආරම්මන උපනිිශ්‍රය ප්‍රත්්‍ය වෙයි විස්තර පංචව අවහාරයෙන් තතියුතුය එකම ආරම්මන ධර්මය එකම ප්‍රත්‍යයෝත්පන්න ධර්මයට එක වරම ආරම්මන අධිපති ආරම්මණ ෝපනශ්්‍රය යන ශක්ති තුනෙන්ම ප්‍රත්්‍යවෙයි. ඒ ප්‍ර්‍ය ශක්ති වෙනවෙනම කල්පනාකොට තේරුම් ගති යුතුය. ඒ ඒ සන්තානවල උපදිනා ඒ සිතට පූර්ුවයෙන් ඉපදන නිරුද්ධවන චිත්තය අනනන්තර උපනිශ්්‍රය ප්‍රත්්‍යයයි. සිත් ඉපදීමේ හේතුූන් කොතෙක් ඇතද පවත්නා චිත්ත පරම්පරාවක සම්බන්ධයක් නැතිව ඒ හේතුූහු සිත් ඉපදවීමට සමත් නොවෙයි. සෑම සිතක්ම උපදින්නේ පවත්නා චිත්ත පරම්පරාවක අගිනි. චිත්ත පරම්පරාවගින් නිපිද නිරුද්ධවන චිත්තය ඒයට අනතුරුව සිතක් ඇතිවීමට බලවත් හේතුවකි. එබැවින් ඒ ඒ සිත්වලට පූර්ුවයිෙන් ඉපිද නිරුද්ධ වූචිත්තයන්ට අනනන්තර උපනිශ්්‍රය ප්‍රත්්‍යයය කියනු ලැබේ ඒ විස්තර කළ යුත්තේ අනනන්තර ප්‍රත්්‍යය හැටියටය අන්තර අනනන්තර උපනිශ්‍රය ප්‍රත්්‍යය දෙකෙහි පත්්‍යය ප්‍ර්‍යයොත් පන්න ධර්ම වශයෙන් වෙනසක් නැත්තේය මෙෙනස වන්නේ ශක්ති වශයෙන් පමණකි. පූර්ුව පූර්ුව චිත්තයන්හි ඇති තමතමාට අනතුරුව චිත්ත සන්තතිය නොසිදනු පිණිස තැනට සුදුසුසිතක් ඉපදවීමේ ශක්තිය අනනන්තර ප්‍රත්කේ ශක්තියයි. පූර්ුවචිත්තෙහි ඇති පශ්ටිම චිත්තය ඉපදීමට බලවත් හේතු භාවය අනනන්තර උපනිශ්‍රය ශක්තියයි. ධර්මය හැටියට අභිනව සත්වයන් පහළවීමට අවකාශයක් නැත. කුමක් හෙන්ද යතහොත් අභිනව සත්වයන්ට පහළ වී යුතු පළමුවන සිත පහළවීමට අනනන්තර අනනන්තුර උපනිශ්්‍රය වශයෙන් ප්‍රත්‍ය වන්නට ධර්මයක් නැති බැවිනි. සත්ව සන්තානහි උපන්නා වූ, රාග ශ්‍රද්ධ ආදී කුසලකුසල ධර්මයෝය සත්වයා විසින් සේවනය කළ යුත්තු පුද්ගල ඉරිතු ආහාර ආදීහුය කලාවූ කුසලා කුසල ක්‍රියාාවෝය යන මොවුහු ප්‍රකෘති උපනිශ්‍රය ප්‍රත්තියයි රූපස්වභාව ඇති කාන්තාවක් දැක යම්කිසි පුරුෂයකු කෙරෙහි මෑ ලස්සනය හොඳය කියා රාගේ උපනහොත් ඒ පුරුෂයායේ කාන්තාව නැවත නැවත සිහි කරයි ඇ දැකීමට නැවත නැවතයැයි ඇගේ සිද් ගැනීමට නොයි ක්‍රියා කරයි මෙසේ පුරුෂයා කරෙහි රාගය ඇතිවූ කාන්තාව සම්බන්ධයෙන් බොහෝ චිත්ත චෛතසිකය උපදිති. ඒ පුද්ගලයාගේ සන්තානයහි ඉහෙතකී කාන්තාව ගැන රාගය ඇති නොවී නම් අන්කොතෙක් හේතුන් ඇතද ඇ සම්බන්ධය නැතිවන ඒ සිත්වල එකකද ඇති නොවේ. රාග සිත් ඇතිවීමට බලවත් හේතුවයි. ප්‍රධාන හේතුවයි. ඒ රාගේ එහෙතක ස්ත්‍රිය සම්බන්ධයෙන් උපදිනා වූ චිත්ත චෛතිසකයන්ට ප්‍රකෘති පනිශ්්‍රය පත්්‍යයි. ඉහතක ශ්‍රද්ධ ආදී අන්‍යකාරණයන් නිසා බොහෝ චිත්ත චෛතසිකයන් උපදිනා හැටි උක්ත අනුසාරයෙන් ධතයතුයි. ප්‍රකෘති උපනිශ්‍රය ප්‍රත්්‍යය බොෝ කරුණු ඇත්තා වූ මහත්වූ ප්‍රත්යකි. කුසලා කුසල අව්‍යාකෘත තුනටම ප්‍රකෘති උපනශ්්‍රය ප්‍රත්්‍යවෙයි. එසේමක් කුසලය හා අව්‍යාකෘතියද කසල අකුසල අව්‍යාකෘත තුනටම ප්‍රත්‍යවෙයි. ශ්‍රද්ධ ප්‍රඥා වීරය මෛත්‍රී කරුණා ආදී කුසල ධර්මයන් නිසා දන්දීම්, සිල් සමාධන්වීම්, පෙහෙවස්වීම්, ධ්‍යාන එපදිවීම් ආදියහිදී. ශ්‍රද්ධාආදී කුසලධර්ම දානාදී කුසල ධර්මයන්ට ප්‍රකෘති උපනිශ්්‍රය ප්‍රත්්‍යවෙයි. ශ්‍රද්ධ සීල සුතතියාග ප්‍රඥාදී කුසල ධර්මයන් නිසා තම උසස්කොට සිතන්නඋන්ගේද, අනුන් පහත්කොට සිතන්නඋුන්ගේද කුසලයන්ට ඇලුම් කරන්නවුන්ගේද කුසලේ නිසා දිට්ටිගන්නවුන්ගේද ඒ අකුසල සිත්වලට කුසලේ උපනිශ්්‍රය ප්‍රත්‍ය වී තිබෙයි. ලෝබදේශ මෝහ මානආදී අකුසල ධර්මයන් නිසා ප්‍රාණගාතාදිය කරන්නවුන්ගේ අසය අකුසලටම ප්‍රකෘති උපනනිශ්‍රය ප්‍රත්්‍යවෙයි ප්‍රණගාතාදී පාපක්‍රියාකොට ඒවායෙන් ගැලවෙන්නට සිතා පින්කම් කරන්න උන්ගේ කුසලට අකුසලය පකෘති උපනිශ්‍රය ප්‍රත්තිවී තිබෙයි. විස්තර පංචවා අවහාරයෙන් ධතයුතුය. රූපාරූප ධර්ම දෙවර්ගේම උපනිශ්්‍රය ප්‍රත්ති වෙයි. උපනිශ්්‍රය ප්‍රත්‍යෝත්පන්න වන්නේ අරූප ධර්මයෝමය පධර්මය පනිශ්්‍රවය ප්‍ර්‍යෝත් පන්නයෝ නොවෙදී. ශාරීරක රූපයන්ට කර්මයද බලවත් හේතුවකි. වර්ෂාව ගස්වැල්වලට බලවත් ප්‍රත්්‍යයකි. රූපධර්මයන්ට ප්‍රත්ති වන ඒ බලවත් හේතු අභිධර්මයෙහි උපනිශ්්‍රවය ප්‍රත්ති හැටියට නොදක් පොනු ලෙවෙයි. සූත්‍රාන්ත්‍රික ක්‍රමයෙන් ඒවාටද උපනිශ්වය නාමය විවහාර කරනු ලැබෙයි. පකතු පනිස්සය යන මෙහි පකත යන්නෙහි තේරුමයාන් කරන ලද්දේ යනුයි. එහි අදහස කරන කිරීම සුවසන්තානයහි ඉපදවීම හා සේවනය කිරීමයි. උපනිශ්්‍රවය ප්‍රත්තිවන ශ්‍රද්ධාදීහු ඒ ඒ පුද්ගලයාගේ සවසන්තානයහි උපන් ශ්‍රද්ධා ආදීහුය එ අයකුගේ සන්තානයහි උපන් ශ්‍රද්ධ ආදීහු අනකෙකුගේ සන්තානීහි චිත්ත චෛතසකයන්ට උපනිශ්්‍රය නොවෙති. එක් අයිකු සේවනය කළ ආහාර ආදියද අනකෙකුගේ චිත්ත චෛතසකයන්ට උපනිශ්්‍රය නොවේ. රූප සන්තානයේයේ අරූප සන්තානයේයැයි සත්වයකුගේ සන්තාන දෙකහි. එයින් පකත යන වචනයෙන් කියවෙන උත්පාදන, සේවන දෙක සිදුකරන්නේ අරූප සන්තානයේනිි රූපසන්තානයෙන් ඒ දෙක නොකරනු ලැබෙයි එබැවින් උපනිශවය ප්‍රත්්‍යය අරූප සන්තානයට පමණක් ලැබෙයි. භූසෝ නිස්සයෝ උපනිස්සයෝ. පාදී පූව පද කර්මධාරය සමාස විග්‍රහයයි. ආරම්මනංවතං උපනිස්සයෝ චාති ආරම්මන උපනිස්සයෝ. අනන්තරෝජ සෝ උපනිස්වොයෝ චාති අනනන්තරූප නිස්සොයෝ කරීියත්තාති කතෝ. සන්තානෙහි උපදුන ලද්ධ වූ ද සේවනය කරන ලද්දා වූද දෙය කත යනුවෙන් ගතයතුයි.කාරේන කතෝ පකතෝ. ප්‍රකාරයෙන් කරන ලද්දහෙවත් උත්පාදනය හා සේවනය කරන ලද්ද පකත නම්බේ. කිනම්, ප්‍රකායින්ද යත් යම් ප්‍රකාරයකි නිපිද වූ කල්හි සේවනය කළ කල්හි අනාගතයෙහි ඒ සන්තානයහි චිත්ත චෛතසිකය උපදිද්ධ ඒ ප්‍රකාරයෙන් කරන ලද්දේය පකතෝච සෝ උපනිසවයෝාති පකතුූප්ප නිස්වයෝ. දය පුරේජාත ප්‍රත්්‍යය මන් කලින් හටගෙන පසු හටගන්නා මල් පලවලට උපකාරවන ගසසේ. කලින් හටගෙන පසු හටගන්නා අරූපධර්මයන්ට උපකාරවන ධර්මය පුරේජාත ප්‍රත්‍යයයි. පුරේජාත ප්‍රත්‍යය වන්නෝ රූපධර්මයෝය ප්‍රත්‍යයෝත්පන්න වන්නෝ අරූප ධර්මයෝය මේ පහසුවෙන් තේරුම් ගත හැකි ප්‍රත්‍යයක් සේ පෙන නමුත් ආචාර්ය මතබේද ඇති තේරුම්ගැනීමට දුෘෂ්කර ප්‍රත්යකි. පුරේජාත ප්‍රත්‍ය වන රූපධර්මයෝ ඇතැම් චිත්ත චෛතසිකයන්ට ආරම්මන වශයෙන් ප්‍රත්‍යවෙති. ඒ රූපධර්මයන්ගෙන් කොටසක් වූ ෂඩ් වස්තූහු, අරූපධර්මයන්ට වස්තු වශයෙන් ප්‍රත්‍යවෙති. පංච ආරම්මනය පංච විඤ්ඥාන වීතීන්ට හා නිෂ්පන්න රූප අටලස ඇතැම් මනෝදවාර වීතීන්ටද ප්‍රත්්‍ය වන්නේ ආරම්මන ශක්තියෙන්ිය. ශට් වස්තූන් සප්ත විඤ්ඥානධාතුූන්ට ප්‍රත්්‍ය වන්නේ නිශ්්‍රය ශක්තියෙන්ය පුරේජාත භාවයෙන් වෙනස්කොට කියන ආරම්මණයන් හා වස්තූහුම පුරේජාත ප්‍රත්තියයි. පුරේජාත ශක්තියය කියා ආරම්මන නිශ්වය ශක්තියන්ගෙන් අන්‍ය වූ විශේෂ ශක්තියක් නැතය යනු එ ආචාර මතයකි. චක්කු द्වාර වීතියහි චක්කු විඤ්ඥානය උපදිනයේ ඉපිද චිත්තක්ෂණ ගණනක් එක්මගිය චක්චුව චක්ෂු වස්තුවක් ආශ්වය කොටය. ඒ උපදිනයේ කලින් ඒ වස්තුරූපයහි රූප ආරම්මණය ගැටීම නිසාය. රප ආරම්මණය එහි ගැටීම චක්කු විඤ්ඥානය ඉපදීමේ ප්‍රරාරම්භයයි. ඒ ගැටීම නුවහොත් නොවුවහොත් චක්කු විஞ්ඥානයක් නූපදින්නේය. ඒ ගැටීම සිදුවීමටද චක් චක්කු විඤ්ඥානයට කලින් ඉපිද තිබිය යුතුය. එවවින් චක්කු වස්තුුවගේ කලින් ඉපද තිබීම, ක්කු විඤ්ානය ඇතිවීමට එක හේතුවකි ඒ චක්කු වස්තුුවහි කලින් හටගෙන තිබෙන බව පුරේජාත ප්‍රත්‍යභාවයයි චක්කු විඤ්ඥානයට එය නිශ්්‍රයවීම පසුව චක්කු විඤ්ඥානය උපදින අවස්ථාවහි සිදුව අක්්‍ය එබැවින් එහි පුරේජාත ප්‍ර්‍යභාවය අනෙකක්කය නිශ්්‍රය ප්‍රත්්‍යභාවය අනිකක්්‍යය යනු තවත් එක ආචාරය මතයකි ආරම්මණන භාවේ හා පුරේජාත භාවේ නානත්වයද වස්තුවට කලින්කීනයින් තේරුම් ගතයුතුය මෙය ගැඹුරු කරුණකි. පුරේජාත ප්‍රත්‍ය වන්නා වූ වර්තමාන නිෂ්පන්න රූපයෝය අතීතරූපයෝ පුරේජාත වූවාහුද ඒවා අරමුණකොට උපදිනාචිත්තයන්ට ආරම්මන ශක්තියෙන් හා උපනිශ්වය ශක්තියෙන් ප්‍රත්‍යවනු මිස ජාත ශක්තියෙන් ප්‍රත්තින වෙති ආරම්මන ශක්තියෙන් වෙනස් ව පුරේජාත ශක්තියක් තිබෙන බවට මේද වැදගත් ශක්ෂියකි මේද ගැඹුරු කරුණකි අතීත රූපයන් පුරේජාතයන් වී පුරේජාත ප්‍රත්්‍යය නොවී මේ හේතුව අවබෝධ කර ගැනීමට උත්සාහ ක යුතුය ඒ පුරේජාත ශක්තිය ගැන ඉහත දැක්වූ කරුණු අනුව සිතා තේරුම් ගති යුත්තකි ි රාශියෙහි අප්‍රමාණ චෛතසිකයන් ආරම්මන පුරේජාත ප්‍රත්‍යෝත්පන්න භාවයෙන් බැහැර කර තිබෙන්නේ, සත්ව ප්‍රඥප්තිය විෂයහි පවත්නා ඒ චෛතසිකයන් රූපයන් අරමුණුකොට උපදිනා සිත් හා නොයදන බැවිනි. පුරේජාත ප්‍රත්‍ය වන අටළ ස්රූපයන් අතුරෙන් වස්තුරූප හය ප්‍රත්‍ය වන හැටි වස්තු පුරජාත වස්තු ආරම්මන පුරේජාත, ප්‍රත්්‍යයන් ගැන ක කරුණු අනුව තේරුම් ගත යුතුය. අටළොස් වැෑරුම් වර්තமானන රූපයන් ආරම්මන පුරේජාත වශයෙන් ප්‍රත්‍ය වන්නේ මෙසේය. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් සම්වර්ෂණය කිරීම් ආදියෙහි ඒවා අරමුණකොට උපදිනා කාමාාවචර කුසල ක්‍රියාචිත්තයන්ටද ආරම්මන පුරේජාත ප්‍රත්්‍යවෙයි රප දක්නාා වූද ශබ්ද ශවනය කරන්නා වූද කුසලක්‍රා වශයෙන් පවත්නා වූ අභා දෙසිතටද රූප ශබ්දයෝ ආරම්මන පුරේජාත භාවයෙන් ප්‍රත්්‍යවෙති චක්ෂුරාදිය හොඳය කියයා ආශවාධනය කරන්නා වූද චක්ෂරාදීන් කෙරෙහි රාග උපදවන්නා වූද චක්ෂරාද විෂේහි දි්ටි උපදවන්නා වූද ොනස් උපදවන්නා වූද විචිකිච්ඡා ඇතිකරන්නා වූද ඕදත්්‍ය ඇතිකරන්නා වූද තනත්තන්ගේ වශයෙන් චක්ෂුරාදීහු අකුසලසිද දොළහට ආරම්මන පුරේජාත ප්‍රත්්‍යවෙති රූප දර්ශනාදී වශයෙන් ඇතිවන්නා වූ පංච විඤ්ඥාන වීතීන්ට අයත් සිත්වලටද රූපආදිය ආරම්මන පුරரேජාත ප්‍රත්්‍යවෙයි ව නහැටි ස්ත්‍ර වශෙන් සයා සිතා සොයාගත යුතුය වචන අර්ථ මෙසේය අජනීथී ජාතෝ ජනධාතුව කෙරෙන් थ ප්‍රත්‍යව නකාරය ලොප්ව ජාත කියා වෙයි එන් කියවෙන්නේ උපන් ධර්මයයි. පච්චු පන්නතෝ පුබ්බේ ජාතෝති පුරේ ජාතෝ එයට අලුපත සමාසය යැයිද, පුරේ යන නිපාතය පූර්ව වූ සමාසය යයිද කියහැකිය. ප්‍රත්‍යයෝත්පන්නේට පූර්වෙහි අටගත් ධර්මය එයින් වාච්ච්‍ය වෙයි. එකොළහා. පච්චාජාත ප්‍රත්්‍යය. සත්ව සන්තානයෙහි කර්මආදී ප්‍රත්‍ය හතරයෙන් හටගන්නා රෝප පරම්පරා හතර. වැඩමින් පවතින්නේ ඒ සන්තානයෙහි අරූප ධර්ම පරම්පරාව පවත්නාතෙක් පමණකි. අරූප ධර්මයන්ගේ ඉපදීම නැවතුන තැන පටන් රූපධර්ම පරම්පරා පිරිහෙන්නට පටන් ගන්නේය. අරූප ධර්මයන්ගේ හට ගැනීම නවත්වන්නට ලංවන කොටම කර්මයෙන් හටගන්නා රූපයන්ගේ ඉපදීම නවතින්නේය. අන්තිම චිත්තයේ නිරෝධයෙන් පසු කර්මජ රූප ඉතිරිනොවන්නේය යහි කර්මාදී ප්‍රත්්‍යයන්ගෙන් හටගන්නා වූ රූපයන්ට ඒ ඒ වර්ගවල රූප කලාප මතු මතුයෙහිද ඇතිකොට පරම්පරාව පැවැත්විය හැකිවීමේ ශක්තිය ලැබෙන පරිදිී පසුව උපදිනා චිත්ත ජෛතිසකයන්ගේ අනුබල ලැබෙන්නේය. ඒ හේතුෙන් සත්වයා ජීවත්වනතෙක් රූප පරම්පරා හතර පවතින්නේය. අරූප ධර්මයෝ අනේක ආනුභාවෙන් යුක්තයෝය පසුව ඉපිද තමාට පෙර උපන් රූපයන්ට අනුබල දෙන බවද ඒවාය ඇති එක් ආනුභාවයකි. පච්චාජාත ප්‍රතිය කියනුයේ තමන් පසුව ඉපිද කලින් හටගත් රූපධර්මයන්ට එසේ අනුබල දෙන චිත්ත චෛතිසකයන්ටය. ඒ කලින් ඇතිවී පවත්නා ෘක්ෂලතාවන් වෙතට පසුව පැමිණ ඒවාය වැඩීමට හා පැවැත්මට උපකාරවන වර්ෂා ජලයමෙන් දතයුතුය පට්ටාන අටුවාවෙහි ගිජ්ජක පෝතක සරීරාණං ආහාරාසා චේතනාවීය යනුවෙන් එය ගිජුලිහිනි පැටවුන්ගේ ශරීලවලට උපකාරවන ආහාරසා චේතනාවසේ දතියුතු බව දක්වාතිබේ ගිජුලිහිනි පැටවුන්ට මාපියන්ගෙන් ආහාරයක් නොලැබෙන්නේය යැයි කියති ආහාරයක් නොළබන්නා වූ ඔවුන්ගේ ශරීර ඔවුන්ට පසු ඇතිවන ආහාරාසා චේතනාවේ බලයෙන් වැඩෙත්්‍යය යැයිද කියති. ප්‍රතිසන්ධආදී පූර්ව පූර්ව චිත්තයන් හා එපිද රූපස්තිිතියට පැමිණි ඒකජකාය, දීජකාය, තීජකාය, චතුජකායය යන මොවහු පශ්චාජාත ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යෝත් පන්න යෝ යැයි ්‍ර රාශයහි දක්වා තිබෙයි. ඒකජකායආදීන්ට ප්‍රත්‍ය වන හැටි නොෙක් පොත්වල නොයෙක් ලෙසින් දැක්වෙන අවුල් කරුණකි. පට්ටාන් අටුවාවෙහි ඒකජකායක් හා දීජකායක් ගැන සඳහන් කොට නැත. එහි ඉමස්ස කායස්සාති තිී සමුට්ටානික චතු සමුට්ඨානික භූත උපාදායරූප සංකාතස්ස කායස්ස. යැයි. ීජකාය චතුජකාය දෙක පමණක් සඳහන් කොට තිබෙයි. කාය නතුරෙන් ඒකජකාය යනු කර්මාදී ප්‍රත්‍යයන් නතුරෙන් යම් කිසි එක් ප්‍රත්‍යයගින් හටගත් රෝප කයය. දීජකා යනු ප්‍රත්‍ය දෙකගින් හටගත් කයය තීජකාය යනු ප්‍රත්‍ය තුනකින් හටගත් කයේය චතුජකා යනු ප්‍රත්‍ය හතරයෙන්ම හටගත් කයය සත්ත්වයකු බවයෙහි පළුමය නිපදීමේදී ප්‍රතිසන්ධ චිත්තය සමග උපදුන්නේ කර්මජ රූප පමණකි ප්‍රතිසන්ධ චිත්තයාගේ උත්පාද ස්थිති බංගයන ලක්ෂණත්තුනෙන් උත්පාදක්ෂනයහි ඇතිखाය කර්ම සංඛාත එක් ප්‍රත්්‍යයකින් පහළ වූ වක් බැවින් ඒකජකාය නම්වේ ප්‍රතිසධ චිත්්‍යයාගේ ස්थිතික්ෂණයේදී ඒ සන්තානයහි රිතුජරූපද පහළවේ ස්थිතික්ෂණයහි ඇති රූපකය දීජකායයි. ප්‍රතිසංචිත්තයාගේ බංගක්ෂණයහි ඇත්තේජ ඇත්තේ ද දීජකායමය ප්‍රතිසන්ධිචිත්තය අනතුරුව ප්‍රථම බවාංග චිත්තය පහළවන කල්හි චිත්තජ රූපද පහළවෙයි. එබැවින් ප්‍රථම භවාංගයාගේ උත්පාදක්ෂණයහි පටන් ආහාරජ රූපයන් පහළවනතුරු ඇත්තා වූ රූපකය ත්‍රීජකායයි ආහාරජ රූප පහළ වූ තැන් පටන් ඇත්තා වූ කය චතුජකායයි රූප ආලෝකෙහි ආහාරජ රූප නොලැබෙන බැවින් එහි වෙසෙන බ්‍රක්්මයන්ට ඇත්තේ ත්‍රීජකායකි පට්ටා නටුවායහි තිී සමුට්ඨානික කායයයිද දක්වන ලද්දේ ඒ බ්‍රහ්මකායයි එහි චතු සමුට්ඨානික කායයැයි දක්වා තිබෙන්නේ කාම සත්වයන්ගේ කර්ම ආදී ප්‍රත්‍යහතරයෙන් හටගත් කයයි. අසං්‍ය සත්ත්වයන්ගේ කයද දීජකායකි එහි සිත් නූපදිනා බැවින් එය පශ්චාජාත ප්‍රත්්‍යය නොලබයි. ත්‍රීරාශියයෙහි පශ්චාජාත ප්‍රත්‍යෝත්පන්න වශයෙන් දක්වා තිබෙන්නේ පූර්ව පූර්ුව චිත්තයන් සමඟ ඉපිද ස්थිතියට පැමිණෙන රූපයි. චිත්තයන්ගේ ස්थිති භංගක්ෂණවල උපදිනා රූප ගැන එහි සඳහන් කර නැත. චිත්තයන්ගේ ස්थිති භංගෂණයන් හි උපදිනාරූපයන් පශ්චාජාත ප්‍රත්‍යයොත් පන්න භාවයට නොපැමිණීමට හේතුවක් නොපෙනෙ. ඒ විමසය යුතුය චිත්තයන්ගේ ස්थිති භංගක්ෂණයහි උපදිනා රූපයන් පශ්චාජාත ප්‍ර්‍යයෝත් පන්නේයන් නොවෙතහොත් ඒවා ප්‍රත්්‍යනීක රාශීයට ඇතුළු කොට දැක්විය යුතුය. ත්‍රීරාශියහි එසේ දක්වාද නැත. චිත්තයන්ගේ උත්පාදක් ෂනයහි උපදිනාරූපයන් පමණක්, පශ්චාජාත ප්‍රත්‍යයෝත්පන්න වෙතෙ ඇයි කියතොහොත්. ප්‍රතිසන්ධීයට අනතුරුව උපදිනා ප්‍රථම බවාන්ගේ ප්‍රතිසදිි චිත්තයාගේ උත්පාදය සමඟ උපන් කර්මජරූප පිින්්ඩය වූ ඒකජකායට පශ්චාජාත වශයෙන් ප්‍රත්‍ය වන බව කියිය යුතුය. ප්‍රථම භවාන්ගේ උපදිනා කල්හි ප්‍රතිසඳ චිත්තයාගේ ස්සිතික්ෂණයහි උපන් රතුජරූපද සිතියට පැමිණ තිබෙන බැවින් චිත්තයාගේ සිතියෙහි උපදිනාරූපද පශ්චාජාත ප්‍රත්්‍යය ලබන හැටියට ගෙන කියතහොත් ප්‍රථම බවාන්ගේ දීජකායට පශ්චාජාත ප්‍රත්‍ය වන බව කියය යුතුය ගතහොත් ඒකජකායේයට ප්‍රත්තිවන තැනක් නො ලැබෙයි. ප්‍රථම බවාන්ගේ සමග කර්ම චිත්ත රිතු යන ප්‍රත්‍ය තුනෙන්ම රූපය උපදිති. එහි ස්थිති භංගක්ෂණවලදීද ත්‍රීජ රූපය උපදිති. ඉහතකි ආකාර දෙකින් කවර ආකාරෙකින් කියතත් දවිතිය බවාන්ගේ ත්‍රීජ කායට ප්‍රත්්‍ය වන බව කියයුතුය. දවිතිය බවාන්ගේ පටන් ආහාර්ජ රූප ඉපිද, ස්थතියට පැමිණිණතුරු උපදිනා සකළ චිත්තයෝම ත්‍රීජකායයට ප්‍රත්‍යවෙදී. ආහාරජරූප එපිද ස්थිතියට පැමිණ පස්සු උපදිනා රූපයෝ චතුජකායට ප්‍රත්‍යවෙති. මරණාසන්න කාලෙහි චුතිචිත්තයෙන් මොබ සතුළස්වන චිත්තයාගේ ස්థිතික්ෂණයහි පටන් කර්මජරූපයෝ නූපදිදි A ඒ චිත්තයන්ගේ උත්පාදක්ෂණයෙහි උපදිනා රූපයන්ට පමණක් පච්චාජාත ප්‍රත්‍යය ලැබෙන හැටියට ගෙන කියතොහොත් චුතිචිත්තයන්ගේ පසුලොස්සු චිත්තය පටන් චුතිචිත්තය දක්වා ඇති චිත්තයන්ගේ කාමලෝකෙහි ත්‍රීජකායටද රූපලෝකෙහි දීජකායටද ප්‍රත්්‍ය වන බව කිය යුතුය. ඒ ඒ චිත්තයන්ට පූර්චිත්තයාගේ උත්පාදයහා උපන් රපය පශ්චාජාත ප්‍රත්‍යය ලබාය යනු එක්මතයකි. පූර්චිත්තයාගේ ශනත්‍රයේම උපන් රූප අනනන්තර චිත්තෙන් පශ්චාජාත ප්‍රත්්‍යය ලබාය යනු එක් ආචාර මතයකි. එක් එෙක් සිතක් තමන්ට පූර්වයහි අටමන චිත්තයාගේ උත්පාදක්ෂණයහි පටන් චිත්තක්ෂණයහි උපන් රප පශ්චාජාත ප්‍රත්්‍යය ලබති යනුද තවත් එක ආචාරවාදයකි. එයට කරුණු වශයෙන් අටමන චිත්තක්ෂණය දක්වා කාලය රූපය වැඩෙන කාලේය දසමන චිත්තක්ෂණයෙහි පටන් රූපය පිරිහෙන්නට පටන් ගන්නේය ප්‍රත්්‍ය ලැබ බලවත් වන්නේ වැඩෙන කාලේය පිරිහෙන්නට පටන් ගන්නේ රූපය ප්‍රත්්‍ය ලාබෙන් නොවැඩෙන්නේය නිසා වැඩන කාලයේ මිස පිරිහෙන කාලයේ පශ්චාජාත ප්‍රත්්‍යයෙන් ප්‍රයෝජනයක් නැත යැයි කියති. එක් එෙක් සිතක් කමන්ට උපදින්නට කලින් චිත්තක්ෂණ සොලොසක් පටන්ම උපන් රූපයන්ට පශ්චාජාත වශයෙන් ප්‍රත්‍යවේය යනුද එක් ආචාර්මතයකි. මරණසන්න කාලෙහි චුතිචිත්තයෙන් සතුළොස් වන චිත්තය සමඟ උපන් හෘදය වස්තුව චුතිචිත්තයට නිශ්්‍රවය ප්‍රත්‍ය විය හැකි නම් ති චිත්තය ද යට පශ්චාජාතය ප්‍රත්්‍ය වියහැකි නොවීමට කරුණක් නැතය යනු ඒ ආචාරවරයෝ පවසති. ආහාරයෙන් වන උපස්තම්බනය ලැබෙන්නේ වැඩින ශරීරයට පමණක් නොවේය. ජරාපා ත්වී වැටීගෙන යන ශරීරයට ද ආහාරයාගේ උපස්තම්බනය ලැබෙන්නේය. එමෙන් ආයුෂයෙන් අඩක්ගෙවා පරිහාන්. රිහානි පක්ෂයට වැටීදිමෙන රූපේටද පශ්චාජාත චිත්ත චෛතිසිකයන්ගේ උපස්තම්බනය නොලබේ යැයි නොකි හැකියයැයිද ඒ ආචාර්වරෝ කියති. තවද පූර්ුවචිත්තය හා එපිද ස්थිතියට පැමිණෙන්නා වූ රූපය අනනන්තර චිත්තයට විපදීමට පෙරාතුවම ඒ කාන්තෙන් අන්නන්තර චිත්තේ උපදිනා බැවින් අනන්තර චිත්ත්‍යයාගේ උපස්තම්බනය ලබන්නේ යැයිද ඇතැම් ආචාරවරයෝ පවසිති. නූපන් චිත්තයන් උපකාර ලබන්නේ කෙසේදයන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් බක්කු ලතෙරුන් වහන්සේගේ කතාව හා සංකිච්චතරුන් වහන්සේගේ කතාව ගෙනහැර දක්වති. යම්කිසි භාවයකදී අරහත්වයට පැමිණීමට නියත තැනැත්තේ අරහත්වයට නොපැමිණ මිය නොවැන්නේ යැයි පතපොතෙහි දක්වා තිබේ. එසේ මිය නොයාමට හේතුව ඒ කාන්තයෙන් මතු ඇතිවන්නට තිබෙන අරහත් මාර්ගේ ආනුභාවයයි. මසෙකු විසින් ගිලන ලදුව බක්කොල තෙරුන් වහන්සේ ජීවත් වූ යේද මෞකුස්ස සිටියදී මව කාල ක්‍රියාකොට සිරුර වූ ගින්නෙන් දවනු ලබද්දී මවෞකුස විසූ සංකිච්ච ලදරුවෝ ජීවත් වූයේ අයවිසින් මතු ලබන්නට තිබෙන අරහත් මාර්ග ආනුභාවෙන්ය නූපන්නා වූ අරහත් මාර්ග පල ඒ එපදීමට කලින් ලැබෙන්න්නක් මෙන්ම නූපංචිත්තයාගේ උපස්තම්බනය ද ලැබේ යනු ඒ ආචාරවරයන්ගේ මතයයි විඤ්ඥානය රූපයන්ට සහජාත වශයෙන්ද අ්‍යෝන්‍ය වශයෙන්ද නිශ්්‍රය වශයෙන්ද ප්‍රත්‍ය වන්නේ විඤ්ඥාණයාගේ උත්පාදක්ෂණයහිය වවෙ හටගත් රූපයන්ට පශ්චාජාත වශයෙන් ප්‍රත්්‍යවේ යුත්තේද එකනෙහිමය එබෙවින් පූර්ව චිත්තය හා උපන්රූපයෝ ඒ චිත්තයාගේ ස්थිති බංගෂනවලදී පශ්චාජාත ප්‍රත්්‍යය නොලබත්්‍යය අනනන්තර චිත්තයාගේ උත්පාදක්ෂණීහිදී ම ඔවුහු පශ්චාජාත ප්‍රත්්‍යය ලබත්ය යනු ඉහතකි වාදය නොපිළිගන්නා ආචාර්වරයන්ගේ මතයයි වෙහි පිද ස්थිතියට පැමිණෙන රූපයන්ට පසු උපදිනාසිත් පශ්චාජාත වශයෙන් ප්‍රත්්‍ය වන බව සියල්ලෝම අභිවාදයෙන් පිළිගනිති. මෙහි සැලකී යුතු ප්‍රධානකරුණ එයයි. මතබේද ඇත්තේ පශ්චාජාත ප්‍රත්්‍ය පිළිබඳ අප්‍රධාන කරුණු ගැනය. ඒවා දැක්වීමෙන් එතරම් ප්‍රයෝජනයක් නැති ද වැඩදුර කල්පනා කිරීම ඥාන වර්ධනයට හේතුවන බැවින් අභිධර්මය උගන්නවන්ගේ භහුෂුත භාවය පිණිස ඒවාද මෙහි දක්වන ලදී. අත්තනෝ පච්චයුප පන්න තෝ පච්ාජායතීතිී පච්චාජාතෝ. පච්චා යන නිපාත පදේ පෙරටුකොට ගෙන ඇති ජනධාතුව කෙරෙන් ත ප්‍රත්‍යව පච්චාජාත යනු සිද්ධයි. යම් ධර්මයක් තමාගේ ප්‍රත්‍යෝත් පන්න ධර්මය එපදීමෙන් පසුපදී නම් එය පච්චාජාත නම් වෙයි.